ඇබ්‍රල් ක්‍රීම්. ශ්‍රී ලංකා පොදිෂණ පෙරමුණේ සූරිය වැව මැතිවරණ කාර්යාලය ඊයේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. විපක්ෂනායකවරයා එහි පැමිණෙන අවස්ථාවේ ජනතාවගින් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. ගෙවල් ආදනු සැලසුමක් අනුවන්න වේ ගෙවල් ආදන්නේ අපි දන්නවා. ඒක දෙන්නේ නිකන් කියලා තමයි කතා කරන්නේ. හැබැයි මාසෙකට සැරයක් ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා සල්ලි ඉල්ලුවම තමයි දැනගන්නේ. මම අපේක්ෂකයා ගැන කියන්නේ නැහැ. මොකද සූර්යා මිනිස්සුයෝ අපේක්ෂකයා හොඳට ආදරෙන්නේ. එකමයි UMP කාර්යකෝගේ ගෙදරින් අහන්න එක්සත් ජාතිකවත්ගේ මිනිහාගේ ගෝලයෝගේ අහන්න උඹලගේ ගෙදරින් වතුර එකක් එහෙම බීලා තියෙද කියලා මහා ලොකුට කතා කරන්නේ. මම අම්මෝට ගාගෙන දුප්පතාවෙන් තමයි මිනිස්සේ කතා කරලා මාර්ගයලා තෝරගන්න. අනිත් එක රට පාලනය කරන්න වෙන්නේ එයාට නෙමෙයි දුන්නොත් භාර්යාවට නෙමෙයි ආර්යාවට. අමාත්‍යංශයට ගිහිල්ලා පුටුවේ වාඩි වෙලා ඉන්නවා. නෝනා මාත්‍ය ඉඳගෙන ඉන්නවා මෙහෙම කරගෙන. ඒ යනිපත්ති බෑවෙන් නේ අපේනම් නෝනා ඉඳගෙන ඉන්නවා මම වාඩි වෙලා මිසක්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ තිස්සමහරාම නිවසේ ඊයේ රාත්‍රියේ පැවති ජන හමුවකටද විපක්ෂ නායකවරයා එක් වූ අතර එක්සත් ජනතා නිදහස් සඳහන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාද එහිදී අදහස් පළ කළා. ගමක් ගමක් ගානේ ගිහිල්ලා බුලත් කොළයට වැටුණු අත ලකුණට වැටුණු සෑම ඡන්දයක්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දීලා එතුමා මේ රටේ ජනාධිපති ධුරයට පත් කරනවා විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ එළවලා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළයි අපි පස්සේ බලන්නේ. 71ක් පුරප්පාඩු තියෙන දැනට 1000 ගාණක් ගෙනහිල්ලා දැන් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළා දිනවා. ඒකේ ප්‍රධාන චූදිතයෙක් බවට පත් වෙලා තියෙන සජිත් ප්‍රේමදාසයි කියන එක අපි දමුන්නාසලට කියනවා. ඒක ඉදිරි කාලේ ඒවට දඬුවම් ලැබෙනවා අනිවාර්යෙන්ම. දැන් ජනාධිපති කොමිසමක් දැම්මා. ඒකේ වැඩිධිකාරය වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්නේ ඒක තියාගෙන ඉන්න තාම එළියට දාන්න. මේ අය වගේ අයට දර්ශනයක් නැහැ. ඊළඟට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු කියනවා මේ මිනිහට SSC නැහැ. අත විතරයි පහස අට පහස වෙලත් නැහැ කියලා. පුළුවන් නම් සාතික කියන්න. ඉංග්‍රීසියේ ජනාධිපතිවරේ කරන්ඩ කවි කරුණානායක කියනවා මේ වගේ මිනිහෙකුට සුදුසු නැහැ කියලා. අම්බන්තොට වරායි වික්කා දැන්. ඒකයි මම කතා කරේ නැත්තේ. මොකද ඒක කතා කළා වැඩක් නැහැ. ඒක දැන් පිටරැටියන්ට අයිති. අපි යනවා නම් අවසර ඉල්ල ගන්න ඕනේ. පාස්පෝර්ට් එකක් උද්දන්න විද්දන්න. ඊයේ රාත්‍රියේ අම්බලන්තොට රිදියකම පැවති ජන හමුවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජාතික සන්ධානයේ යෝජනා සම්බන්ධයෙන් අදහස් පළ කළා. මඩලන් තාම දුන්නේ නැහැ කොන්දේසි. එක්සත් ජාතික පක්ෂය නම් කියනවා එයාලට සහයෝගය දෙනවා කියලා. එයාලට සහයෝගය දෙනවා නම් ඒ කොන්දේසි වලට යනවා කියලා. ඒ කොන්දේසි වල තියෙන්නේ රට බෙදෙන කොන්දේසි. ඉතින් කොයි අපහාරයක් රට බෙදන්න අපි ඉඳ තියන්නේ නැහැ. එයාලගේ කොන්දේසි අතට ගන්නෙත් නැහැ හාමුදුරනේ කියලා මම කිව්වා මට ඕනේ නැහැ කියලා. Maxis number 1 tie in Sri Lanka.